පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පුරුල් සන්ධානයක් හදලා එක බෝඩ් ලෑල්ලකට සීමවුණු පුරුල් සන්ධානයක් නෙමෙයි. මැතිවරණ කොමසාරිස් තුමාලගේ ලියාපදිංචි. ඒ සන්ධානයට ලියාපදිංචි නමක් තියෙනවා. ඒ සන්ධානයට පක්ෂ ලකුණක් තියෙනවා. නිලධාරි මණ්ඩලයක් ඉන්නවා මහලේකම් තුමා ඇතුළු. ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ වගේ පුරුල් සන්ධානයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සතුටු වෙනවා කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ දීලා තියෙන එකඟතාවය පිළිබඳව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සන්ධානයට එකතු කරගන්න දැනට එකඟ වෙලා තියෙන පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ඇතුළත්ව ඒ පක්ෂ සියලු දෙනාම එක්ක සාකච්ඡා කරලා ඒ වගේම අලුත් පිරිස් අලුත් පක්ෂ අලුත් සංවිධාන වෘත්තීය සමිති මේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ වෘත්තිකයෝ ක්‍රීඩකයෝ කලාකරුවෝ සහ නොඑක් අංශවලින් මේ රටට සේවය කරපු අය මේ සන්ධානයට එකතු කරගන්න. එකතු කරලා එළඹෙන සතියේ මේ සන්ධානය පිහිටුවීම සන්ධානය මේ රටේ ජනතාව අභිමුවට ජනගත කිරීම අපිට කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අපිට අවශ්‍ය වෙලා තිබුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුල් බලතල තියෙන. එතුමාට තීන්දු තීරණ ගන්න ඒවා ක්‍රියාත්මක කරන්න ශක්තිය තියෙන දැවැන්ත ව්‍යුහයක් නිර්මාණය කරන්න. ඔය පාක්ෂිකයන්ට විශේෂයෙන් අලුත් දෙයක් ඕන වෙලා තිබුණා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක යන්න. අලුත් දර්ශනයක්, අලුත් ගමනක්, අලුත් මුහුණුවරක්. අපි විශ්වාස කරනවා මේ පුළුල් සන්ධානය ඒ පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන සන්ධානයක් බවට පත් වෙයි. ඒ විතරක් නෙමෙයි, අද පාක්ෂිකයෝ විතරක් නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අපි විශ්වාස කරනවා. අපි හදලා තියෙන සංඛ්‍යාලේඛන අනුව, සමීක්ෂණ අනුව 125,000 අතර ප්‍රමාණයක් පාවෙන ඡන්ද එතුමාට ලැබිලා තියෙනවා. ඒ පාවෙන ඡන්ද අද නැවත එක එක දිශාවට පාවෙමින් යනවා, හෙලවිලා තියෙනවා, බුරුල් වෙලා තියෙනවා. ඒ නිසා අපිට විශ්වාස කරන්න පුළුවන් අපි මේ හදන දැවැන්ත පුළුල් සන්ධානයට ඒ පාවෙන ඡන්ද වලින් යම් නිශ්චිත ප්‍රමාණයක් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි කියන. නිසා ඒ මධ්‍යස්ථ ජනතාව අර බයියෝ නොවන 169 පිරිස, එහෙයියෝ නොවන 169 පිරිස, වෙනසක් බලාපොරොත්තු වුණු 169 පිරිස ඒ ගොඩේ ඉන්නවා. ඒ නිසා අපිට විශ්වාස කරන්න පුළුවන් මේ පුළුල් සන්ධානයට ඒ අයගෙත් සහයෝගය අරගෙන, ඒ අයගෙත් දායකත්වය අරගෙන 113 ප්ලස් ඉලක්කයට, 113 ඉක්මවා යන ඉලක්කයට, ඊළඟ මහ මැතිවරණයේදී පෙළගස්වන්න රට. breaking.lk